වගිය මෙතනින් ඩ්‍රෝන් එක යවන්න හදන්නේ. කට්ටිය පේරියට එනවා. උඩ ඩ්‍රෝන් එකක් තියෙනවා. ලස්සන ඩ්‍රෝන් ෂොට් දෙක තුනක් බලන්න පුළුවන්. ඔයාලට වීඩියෝ එකේ. අයිකේ පටන් ගන්න තරබදී සෝමී කොටයි නා යනවා. පිටිපස්සෙ තියෙන උඩවල ජලාසෙ. ඒක මොකක්ද ලස්සන. view එකක් තියෙන මෙතන. පට ලස්සනයි. මේක තමයි සංකපාල කන්ද. වටේට මාර ලස්සන view එකක් තින්නේ. ඉස්සරහට බර වෙලා යන්න ඕන මොකද back එකේ තියෙන බරලත් එක්ක පිටිපස්සට පොඩ්ඩක් හරි ගියොත් ආයෙත් නතර වෙන පල්ලෙහාම තමයි. ගොඩක් පල්ලෙහා. ඉන්න බෑ කාටවත් මොකද ඒ ටෙන්ට් එක හොඳටම තෙමිලා තියෙන එක ස්විමින් පූල් එකක් වගේ. පැක් වගේ තමයි නිදාගත්තේ. මෙන්න හොඳටම තෙමිලා. හොඳටම තෙමිලා තියෙන්නේ. හොඳනම් වතුර එනවා ටවෝට ටවෝට හයියම වහිනවා එක්කම ආවා මුලින්ම කැම්පින් වීඩියෝ එකක් කරන්න. ඊයේ ගියා දියල්ලක් හොයාගෙන ඒ වීඩියෝ එක මේ වීඩියෝෙන් පස්සේ දාන්න. මම දැන් ඉන්නේ ගල්කොරිය හන්දියේ. ඒ කියන්නේ ඇඹිලි පිටියේ ඉඳන් සංකපාල පැත්තට තමයි ඉන්නේ. කියන්නේ ඇඹිලි පිටියේ නැගලා සංකපාල පැත්තට එන්න ඕන. සංකපාල පැත්තට එනකොට කොළඹ ගෑරි ඉස්කෝලේ තියෙනවා. කොළඹ ගෑරි ඉස්කෝලේ පහු වෙලා මීටර් 800ක් විතර රත්නපුර පැත්තට එද්දී මේ වොලිබෝල් කෝඩේ හම් වෙනවා දකුණත පැත්තේ. අන්න එතනින් තමයි බහින්න ඕන. මෙතට එන වීඩියෝ එක වීඩියෝ එකක් තියෙනවා. කියන්නේ අපි බඩු ගත්තුවා රෑට අපි සුදු සම්බවත් එක්ක මාස් තමයි හදන්න හදන්නේ. මේ බඩු ගත්තුවා මිරිබි ටවුන් එකේ ඉඳන් ආපු පොඩි පොඩි වීඩියෝ එකක් ඇල්ඩයක් තියෙනවා. ඒ ටික බලලා මෙතනට එන්න. අරන් තියෙන දේවා බාන් අරන් තියෙනවා. බිස්කට් බිස්කට් හාල් එකම බිස්කට් අයිසීනේ අයිසෝයස් අයිසෝයස් පිටි පැකට් දෙයක් තියෙනවා. පිටි බේස් එකද පිටි බේස් පිටි බේස් පිටි පැකට් ඔක බම් මිකට ඇම්බිලා වගේ බං ඇතුල මට තේරෙනවද? ආ හනේ කප අන්න කප ඔබ වංගේ නන්ද ආ අම්බුරු වරන් පරි ආ නේ කොහොමද ඒමකට රැඩද මට ඉතන ඊයේ කෝල් එකේ දිව රැඩ ඕන වෙයි මට ඉතන මේක හොඳයි කියලා මේකද ආ මෙන්න මේක ගනි ඕකනේ දැන් මම අදින ගන්නේ බොරුව බන් දින්නේ මුගේ ඈ පුතා මට සංකපාලට යන්න බා සංකපාලෙන් දාන්න ඊයේ යන්නේ දෙකද ආ යා ඇඟ බා හරි අවල වීඩියෝ ටික දකින්න නැති අද යන කට්ටිය අවඩ මෙතන ඉන්නවනේ මේ මෙතන ඉන්නවා ගියා හලෝ මුගේ channel එකක් තියෙනවා
වගිය කියලා ලස්සන ඩ්‍රෝන් ෂොට් බාන්න පුළුවන් ඔයාලා අනිවාර්යෙන් subscribe කරන්න අද ලස්සන ඩ්‍රෝන් ෂොට් ටික බාන්න පුළුවන් මේ වීඩියෝ එකේ මේ දෙන්න හේෂාන් අපේ කුකා ඔය ජෙෆ් කෙනෙක් ඇල්සර් සෝනු ඉන්නා කොහේ ගියත් කන එක තමයි මුලින්ම අපි දෙන්නම හිතන්නේ වීඩියෝ එකක් කරනවා එතන. ඔව් ෆස්ට් ටයිම්. ගල්කොඩි හන්දියෙන් බහැලා වොලිබෝල් කෝඩ් එකක් ගාවින් කැලින්ම එන්න ඕනේ පාර දිගේ. කොටත් හැරෙන්න එපා. හැරෙන්න තැනක් තියෙනකොට මම පෙන්නන්නම්. මෙතනින් කිලෝමීටරයක් විතර යන්න තියෙනවා මේ පාර දිගේ. ගිහිල්ලා කන්ද නගින්න තියෙනවා කිලෝමීටර් 2ක්. එහෙම තමයි කියන්නේ. අපි හරියටම දන්නේ නැහැ ගිහිල්ලා බලමු කොච්චර වගේ තියෙද කියලා. පිටිපස්සේ කට්ටියක් එනවා. ඉස්සරහනේ කට්ටියක් එනවා. මෙතන තියෙනවා නලනිදක්. අතන පිටිපස්සේ නලනිදක් තියෙනවා. මේ පැත්තේ බෝගහක් එක්ක මෙතන පාලමක් තියෙනවා. ඒ පාලම පාස් කරගෙන එහෙම තව ටිකක් ඉස්සරහට යන්න ඕන. ඉස්සරහට ගිහින් බලමු අපි මේ පාලම. මේ පාලම අතන පාලම පාස් කරන් යනකොට වම්මත පැත්තේ තියෙනවා මෙතන වීදුරු ගහපු කඩයක්. ටිකක් ලොකු එකක්. එතනින් තියෙනවා වම්මත පැත්තට පාරක්. පාලම පාස් කරලා මීටර 100ක් වගේ එන්න තියෙන්නේ. එතනින් පස්සේ මේ පාර දිගේ මෙහෙම ගැලින්ම මේ එන්න ඕන මේක ඇතුළට. අර පාර දිගේ ආවම කෙලින්ම මෙතන තියෙන මෙතනින් තමයි යන්න තියෙන්නේ. මේක තමයි අන්තිම ගෙදර තියෙන්නේ මේ පිටිපස්සෙන් ගෙදර. මෙතනින් වතුර පුරවගෙන යන්න මොකද උදහාට යනකොට වතුර නැහැ. ඒ හින්දා අපි මෙතනින් වතුර පුරවගෙන යන්නේ. ඒෂාන් වතුර ටික පුරවනවා. මෙතනින් වතුර ටික පුරවගෙන මේ ගෙදරින් එහෙම යන්න තියෙන්නේ මෙතන. එන්නන්න. අපි ආවේ අර පාරෙන් ආවට පස්සේ මෙහෙම මෙතනින් ඇවිල්ලා මේ මෙතනින් තමයි යන්න තියෙන්නේ. මේක දිගේ හොම යන්න තියෙන්නේ අර පැත්තට විශ්වාස කරගින් බලන්න. සෝන ෆුට්බෝල් මැච් එකට යන්නේ හයික් කියන්නේ නෙවෙයි. පාර නම් පොඩ්ඩක් හදාගෙන වගේ තමයි යන්න තියෙන්නේ. ගොරවනවා අද පැත්තේ මදුරු වෙලා තියෙන්නේ. රෑට වහිත් දන්නේ තමයි අපිට යනකොට නාගෙන යන්නත් වෙයි. ලුක් පදුරු ටික පාස් කරනවා බස් ලස්සන තේක මණ්ඩියක් හම්බෙනවා. මේ තේක කස්සිය පාස් කරගෙන ෆිල්ම් ඉස්සරහට යනවා. අර දැක්කේ වගේ යනවා. දැස්සේ පොටා දහම් මේ සෙට් එකම යනවා. ගොඩක් අඳුරු කරලා තියෙන්නේ. මම නම් හිතන්නේ තා පොඩ්ඩකින් වගේ වහින්න පටන් ගනීවි. එමුණොත් නාගෙනම තමයි උඩට යන්න තියෙන අපිට. ඉතින් වමට තමයි යන්න තියෙන්නේ. මේ පැත්තට යන්න එපා. මේ පැත්තට නම් ඒ කියන්නේ තේ එක ගස් දින පැත්තෙන් යන්න තියෙන්නේ. හයි සෝන්. හබිබ් මොකද එක වගේ ෆුට්බෝල් ඒ උඹ යනවනේ බා. මම තිනවා ගියා. හයි මාර ලස්සන තියෙන මෙතන මෙන්න ලස්සන view එකක් තියෙනවා අර පැත්තේ. අර පැත්තේ මේ වගේ බහිවදුරක් එනවා. අඬවන්න මූදේ බැලුවා නෑ පොඩ්ඩක් අතවරද්දි. පීකොක් කිනො පීකොක් අපි දැකලා නෑ. පීකොක් දැකලාද? සෝන මුල්මතට පීකොක් කෙනෙක් දැකලා ඉන්න පෙන්නන්න. ගියාද? ඌ ගිහිල්ලා පෙන්නන්න වෙන්නේ. අරකද කන්ද සෝන? ඉන්න පෙන්නන්නම් සෝනුගේ පීකොක් යනවා අර පැත්තේ. ඔයාලට පේනවත් දැන්නේ පදුවස්සෙන් යන්නේ. ඕ නෝ නෝ නන්ද හරි දැන් නම් ගොරවන්නත් පටන් අරන්.
තව වැඩි වෙලා යන්න කලින් පැස්සත් පටන් ගනි. ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා. අර පැත්තේ තියෙනවා උඩවලව ජලාශය. අර ඈතින් පේන්නේ උඩවල ජලාශය. ඔයාලට පේනවා ඇති. අර කම්දෙන් පොඩ්ඩක් උඩට නැගලෙත්. අපේ උඩවල ජලාශය පේනවා. අර පැත්තේ පට්ට ලස්සන view එකක් තියෙන්නේ. කියනවා අතර නෑ. වටේටම තියෙන කදු බන්ති ටිකක්. කදු බන්ති වලින් වට උන. පට්ට ලස්සන තැනක්. වගිය මෙතනින් drone එක යවන්න හදන්නේ. Signal set line apa tuh? Signal lagi Ani anari ano? Ya gi ya. Ya drone shot tek. Ya gi ya. Ani ennai. Ya gi ya ba. Ko ba? Mara penna. Mara lal ne hari bi hunde umba. Ne 1100යි. අන්න ගිය ගානේ ආදලක් දැන්නේ නැහැ මේක එක ගණින් කොහොමද ලේන් යනවා වදිනවා හොඳ උක අතේ ගෙනියා අම්බා මොමනා කරන කරි මොමනා නැහැ ඔයාලට වීඩියෝ එක බලන්න පුළුවන් අපි මෙතෙන් ගන්නේ නැගෙන කියලා ලස්සන ඩ්‍රෝන් ෂොට් එක මුඩ ඩ්‍රෝන් එක තියෙනවා වෙනවද කට්ටිය ya boleh mendahulu deh අපි කම් දෙටියක් කුට්ටාවා කුට්ටවිලා හට්ටිය පොඩ මහන්සිින්ද කට්ටිය වාඩිලා ඉන්නවා ඊපස්සේ ආයි ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න තමයි හදන්නේ මෙතනද ලස්සන ke padang antar badi somi kotai na yanawa pidi pasi din udawala jalase ek mudawata lassana view ekak tiinne metana patta lassanai api udata gihin balum kohomada kiyala kattiye peediyata ena udu drone ekak tiyena lassana drone shot deka thunak balanna puluwan ohalata video eke
අර පැත්තෙන් ඔයාලට පේනවද දැන්නේ කඳේ තියෙන ලස්සනට මේ දුමක් වගේ මීදුම යනවා කන් දෙක අතරින් තියෙනවා අතන කඩ දෙකේ තියෙනවා ඊට පස්සේ අර පැත්ත නම් ආයෙදී මං හිතන්නේ වටින අර පැත්තට අර පැත්තේ සුදු පාට වගේ පේන්නේ අපි යන කන්ද තමයි මේක එහෙම යන උඩහට බලන්න රත්න තියෙන ලස්සන කන් දෙක වැහිලා නිකන් සුදු පාට දුපාටින් වැහිලා යනවා ඒ කියන්නේ මීදුමට මහා ලස්සනයි උදේ අපිට ලස්සන මේ බලන්න පුළුවන් අපි අර කන් දිගේ අරගනේ අරක අරක මං හිතන්නේ පිස්සු හැදී අරගලුද මගේ ට්‍රැවල් වගියගේ ඒ කියන්නේ වගියගේ පළවෙනි වොග්ගේ තමයි මේක වගියා ජීස් අපි දෙන්නේ පළවෙනි ලොග් එක වයින් ලොග් එක බලමු දෙන්නේ කොහොමද අද වයින් ලොග් වගේ දෙය යවන්න නෑ යය පොඩ්ඩක් බලන්න කතර ඉස්සර මාර විදියට ලිස්සන මේ ටික තාඩින්ගේ මාත් බිම වැටනවා අර පැත්තට වහිනවා හයියෙන්ම ඔයාලට පේන ඇති පට්ට ලස්සනයි මා ලස්සන view එකක් තියෙන්නේ අපි යන්නේ මේ කන්ද මුදුනට තමයි වටින් මෙහෙම යන්න තියෙන්නේ පාරක් හදාගෙන තමයි යන්න තියෙන්නේ අපේ කට්ටිය ඔක්කොම ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ වගියා පාරක් හදනවා යන්න අපි ඉස්සෙල්ලා ඩ්‍රෝන් එකේ ආපු තැනත් පුළුවන් කැම්පින් කරන්න අපි තාම උඩ තැනක් තියෙනවා එතනට තමයි අපි යන්න හදන්නේ මේ අර කන්දෙන් එහා පැත්තට වහිනවා බා මේ පැත්තට නම් නැහැ අපිට සෙට් වෙයිද දන්නේ කරටම වහිනවනේ ඔව් අර පැත්තේ කන්දෙන් එහා පැත්තට ලොකු ඇස්සක් තියෙනවා හොඳට සද්ද ඇහෙනවා අපිට කුණගත් එක්ක මේ පැත්තට එන්නත් පුළුවා අර පැත්තට යන්නත් පුළුවා බලමු අපි උඩට ගිහිල්ලා පාරක් හදාගෙන තමයි උඩට යන්න තියෙන්නේ ඉස්සරහට පොඩ්ඩක් බර වෙලා යමු පල්ලෙහාට ගැප් එක වැඩි දැන් නම් තනි කෙලින්ම උඩට නගින්න තියෙන කන්ද මෙයාගේ මෙයාගේ ලොග් එකක් බලන්න මෙයාගේ ලොග් එක තියෙන ටික නෙමෙයි මගේ එකේ තියෙන්නේ තියෙන්නේ දෙන්නක දෙකක් ඔව් වෙන වෙනම අනිවාර්යෙන් මෙයාගේ අබ්බාන මෙයාගේ ඉස්සරහට ලස්සන ලස්සන ඩ්‍රෝන් ෂොට් එනවා ලස්සනම ඩ්‍රෝන් ෂොට් තියෙනවා එයාගේ අනිවාර්යෙන් අපි දෙන්නම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මෙයා තනි කෙලින්ම උඩට යන්න තියෙන්නේ මේ පැත්තේ වහින්නේ නැහැ මං හිතන්නේ අර තිනකෝ දියල්ලක් දන්නේ මේ කන්දෙන් එහා පැත්තේ දියල්ලක් තියෙනවලු අපි උදේට බලමු එක හොයාගන්න පුළුවන් වුණොත් ඔයාලට පෙන්නන්න ලස්සන view එකක් තියෙනවා අර කන්ද උට්ට තමයි නගින්න තියෙන්නේ අනිත් කට්ටිය නම් ඔක්කොම මම හිතන්නේ කන්ද උට්ට ගිහිල්ලා මායි වගේ ආ විතරයි ඉතුරුනේ අපි දෙන්න හැම විසල පොලි මේ ගියා ඔක්කොම අන්ති මෙතනින් නම් බා අමාරි මෙහිම ඉතර යා ඉස්සරහට බර වෙලා එන්න බෑක් එකේ බරත් එක්ක නැත්නම් පිටිපස්සට ගියොත් එමෙ තනි කෙලින්ම උට්ට නගින්න තියෙන්නේ ඒ හින්දා පොඩ්ඩක් අමාරුයි
ඒකම දැන් අපි හයික් එකේ අන්තිම හරියට ඇවිල්ලා ඉන්නේ. තා පොඩ්ඩයි. අර පැත්ත බලන්න දැන් සම්පූර්ණයෙන්ම මීදුම වගේ වැහිලා තියෙන වැස්සත් එක්ක. මාර ලස්සන view එකක් තියෙනවා. හරි ලස්සනයි. විනාඩි 10න් 10ට වගේ ලස්සන ලස්සන view බලන්න පුළුවන් අපිට. ඉස්සෙල්ලේ දිහා පැත්තේ කඳු යාම පෙවුණා. දැන් ඉද්දි වැස්සත් එක්ක මාර ලස්සනයි. ගමේ කට්ටිය කියන්නේ මේ කන්දේ සංකපාල කන්ද කියලා. සංකපාල කන්ද කියලානේ. ඇමෙදි පිටියෙන් එහා පැත්තේ දුර කට්ටිය කියනනේ උඩවල කන්ද කියලා. දන්නේ නැති කට්ටිය ගොඩක් අය. උඩවල කන්ද කියලා කියන සමහර. ඔව්. තව සමහර සංකපාල කන්ද කියලා. ඩෝන්නේ දාමු ඉදරනේ. හරි. වැස්සක් එනවා. අයියෝ. හයික් එක ඉවර කරන්න කලින්ම අපිට නාන්න තමයි වෙන්නේ. කෙලිම පාරක් කපාගෙන වගේ තමයි උඩට යන්න තියෙන්නේ මේ. විඩෝන් එක බයික් ඇතුළට දාන කොට සීල් නෙමෙයි නේ. හරත්තන තියෙන්නේ. තව චුට්ටි දුරයි තියෙන්නේ. ඉනගිමු. වැස්සකුත් වෙනවා පොද වැටෙනවා. ඊට කලින් කොහම හරි මේ උට්ට නගින බලමු. මේක තමයි සංකපාල කන්ද. වටේට මාර ලස්සන view එකක් තින්නේ. ඔයාලට පේනවද? අර පැත්තෙන් දොළ පාරක් කියන සද්දයක් ඇහෙනවා. දියැලක් තියෙනවා කිව්ව. ඒ කියන්නේ අර පැත්තට වෙන්න වගේ ඇති දියැල. අපි උදේට බලමු. මාර ලස්සන view එකක් තින්නේ. අර අතන තමයි අපි හිතන්නේ. තා පොඩ්ඩයි තියෙන්නේ. පේන දුර. අපි ඉක්මනට නගිමු. වගියත් ආවා. මෙහෙම නයි. මෙහෙම මෙහෙම යා. කෙලින් යන්න අමාරු මේටි. ඉස්සරහට බර වෙලා යන්න ඕන මොකද බෑග් එකේ තියෙන බරලත් එක්ක පිටිපස්සට පොඩ්ඩක් හරි ගියොත් ආයෙත් නතර වෙන පල්ලෙහාම තමයි ගොඩක් පල්ලෙහා. ඈ ඊ අරුන් ඉන්නේ අන්න කැලේ මැද බා. ඇයි උන් කැලේ මැද කියලා සෝඩෝ. මොකදක උබලා උට්ට ගිහිල්ලාද ආවේ? උඩට ගිහිල්ලාද ආවේ පැත්තට? කච්චවන් කියන්නේ කොල්ලා කරම් බලමු පොඩ්ඩේ. අපි කන්ද මුදුරට ආවා. තව චුට්ටක් උඩට තියෙනවා. එතනත් පුළුවන් ද කියලා හරියටම විස්තරයක් නම් දන්නේ නැහැ. අපි දෙන්න මේ පැත්තෙන් ආවා. අනිත් කට්ටිය අපිට ඉස්සෙල්ලා ආවේ. ඒත් එයාල තාම නැහැ. එයාල අතරමංගලයක් දන්නෙත් නැහැ. අපි කතා කරලා බලමු. ඔව්. සමහරවිට අපි දෙන්න අතරමංගලා ඉන්නත් පුළුවන්. අපිට කලින් කට්ටිය ආවට කට්ටිය දැන් තමයි අරහෙන් එන්නේ. ඒ කියන්නේ එයාලා ඇවිල්ලා තියෙන්නේ කන්ද මේ පැත්තෙන් ඇවිල්ලා මෙහම වටේම තමයි එයාලා ඇවිල්ලා තියෙන්නේ. වටෙන් ඇවිල්ලා තමයි මේ පැත්තට එන්නේ. අපි දෙන්න කරේ අපි දෙන කෙලින්ම මේ බෑවුමදී කෙලින්ම උට්ට නැග්ගා. පොඩ්ඩක් අමාරුනේ ඒක තමයි අපි දෙන්නට. අපි දෙන්න කරේ අර අතන තියෙනව නේද මැරිච්ච ගහක්. ඒ මැරිච්ච ගහය ඒ ගහ ගාවට නිකන් කෙලින්ම උට්ට ඇවිල්ලා එහෙම මේ හරහා මේ පැත්තට ආවේ. අරේල ඇවිල්ලා තියෙන අර කන්ද අර කැලේටිකෙන් මෙහෙම ඇවිල්ලා වටෙන් ඇවිල්ලා අර කන්ද නැගලා තමයි ඒකට තියෙන්නේ. අර පැත්තෙන් දොළ පාරක් යනවා. ඒ කියන්නේ දියැලකුත් තියෙනවා කිව්වා. සමහරවිට අපිට දියැල බලන්න පුළුවන් වෙයි. අපි හෙට උදේට ඒ පැත්තෙන් බහිනවා. ඔව්. මේ බොහෝ දුරට මේ පැත්තේ යනවා. අර පැත්තෙන් ඔයාලට බලන්න පුළුවන් උඩවල ජලාශය තියෙනවා. අපි නගින ගමනුත් පෙන්නවා. අර ලස්සනයි මෙතන.
තව පොඩ්ඩක් උඩට යන්නත් පුළුවන්. එතනටත් ගිහිල්ලා බලන එතනත් අපිට කැම්පින් කරන්න පුළුවන් වුණොත් අපි කරනවා. ඒරොට මේ view point එකක් තියෙන උඩටම කැම්පින් කරනවා. උඩ ලස්සන view point එකක් තියෙනවා. මෙතන තමයි කැම්පින් කරන්නේ. හරි ලස්සනයි. මාර ලස්සන පරිසරයක් තියෙනවා. කොළපාට. කාලෙකින්නේ. කාලෙකින්නේ මාස ගානකට පස්සේ නේ ආවේ. කැම්පින් එක කර. අන්තිම කැම්පින් එක කරේ මම. ඔය උස්සංගොඩ නෑ නෑ මමත් අන්තිමේ උස්සංගොඩ මේ රත්නපුර රත්නපුර දියලි බලන්න ගිහු කැම්පින් එක මම අන්තිම කැම්පින් එකේ උස්සංගොඩ ඒකත් මාස දෙකම හරක් තුනක් වගේ වෙනවා මාස පහක් මාස පහක් ඉන්නේ ඒ අපි ගෙලින් අපි ඉස්සෙල්ලාම හූ ලොකු ඇස්සක් වහින්නේ අර පැත්තත් එක්ක බලන්න අර පැත්ත සම්පූර්ණයෙන් වැහිලා තියෙන්නේ මේ ඇස්සත් එක්ක පේන්නේ නැහැ හැබැයි උඩවල පැත්ත ඉතින් හිතල ගියා කැම්පින් යන්නේ ඉතින් ඉතල ආවා කැම්පින් එකක් නයිස් මාරුව අපි ආවේ නියම දවසේ ඊයේ වැස්සේ නෑ ඒත් අද වහිනවා කරන්න දෙයක් නෑ ඉදිරි ඉදලා ආවා ලස්සන්ට නාලා යන්න පුළුවන් කට්ටියටම අපේ චෙෆ් නා මස්ටික කෑලි වලට කපලා එයා මේ වීඩියෝ වල මේකට අපේ සෝනු බහලම වැඩ කරනවා දුබයි සෝනු තිබුණා මේක මාර කැපවීම වැඩ කරන්නේ දුබයි සෝනු අත්තංගු වැඩ කරයි දුබයි සෝනු මෝ ඩුබායි වල ඉඳන් ආවේ. ඩුබායි වල ඉඳන් ආවේ. මුන්න ගහන්නම ආවේ. ඔව්. ඩුබායි වල ඉඳන් ආවේ කියන්නේ සති දෙකකට කලින් ඩුබායි ගියා. ආයි සතියින් ආව මෙයා ලංකාවට. බලයන් බම් බොරන කි. අපේ චෙෆ්නා. අපේ චෙෆ්නා චිකන් කපනවා. අනුව කැඩුනොත් එහෙම උඹට කට්ටියන් බාරට මම බැලුවා ඔයි මෝඩයා තමයි යන්නේ බලන්න බලමු අපි ඩුබායි වල ඉඳන් ආපු සෝරෝ ඉගේ තාක්ෂණ ගැන කියලා අපි ගිහින් බලමු ඉගේ තාක්ෂණ ගැන ඔය කැලේ පට්ටම නස්සනයි
ඉතින් අප යන ඉඳන් හිටියා අපි දැන් ටිකක් ගහලා ඒක දැන් යන්නේ වෙන හැදින් වහිනවා ඒක අපි බඩෝ කියන ගින්න බලමු සැස්ස සැස්ස බෑවෝට අවටි ඉංග ගින්න බලමු අපි අපි තාම මේක හදන්නවා නේද අපි අර පැත්තෙන් ගෙනල්ල බලමු දැන් කොහමද මාත් එක මනහද කියන්නේ අස්ථායම් භාගයක් වේලම දාන්නේ. අච්චු දාපුින් තමයි බතපන් මේ. දැන් නම් බත ඉදලා තියෙන්නේ. නැත්තම් කැටි කැටි නෙන්නේ. ඇතිනේ. දැන් අපිට කන්න පුළුවන් අර බත හදලා ඉවරයි. ස්පෙෂල් බත් එක අපිට ස්පෙෂල් බත් එක නේද මම හොරෙන් හොරෙන් ගත්තේ ඔය ගෑල්ල ස්පෙෂල් බත් මම හොරෙන් ස්පෙෂල් බත් ඇස්ටි මොනිෂස් සම්බ බත් එක්ක මස් තමයි තියෙන්නේ කුඩු බෙහෙත් තියෙනවා නේද ඇටිපල් එකට වලම ඔක්කොම තනිය කන්න නේද බා කාපන් දෙන්න බෙහෙත් කන්නේ ඕනේ කාපන් දැන් නෙන්නට මම මුළු බත් එක මම බත් ඉන්නවා කට්ටිය ටික ඒවැත්තේ මස්සක තියෙනවා බත් එක බත් එක්ක චිලි පේසුයි සම්බවදුයි තියෙන්නේ අපි කාලා බලමු කොහොමද කියලා අපි චිප් එකේ කැම චිකන් නැතු ආ චිකන් උත් තියා ඒ බත් එක්ක බත් උත් තියා ඒ අරුණ්ඩ චිකන් දාලා තියෙන වැඩි හොඳේ ගණින් චිකන් කැල්ල ගණින් යත්තා හරි තුන් මහාට බලන්න රහයි 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 අන්නර මේ කරින්කෝ අන්නරම රහයි පොඩ ලුණු චුට්ටක් වැඩි කවුලන්නේ නැහැ පට්ටම රහයි අ බුදු ආලෝක කරන්නේ ගහපන් ගහ බුදු ආලෝක කරන්නේ ගුරුන් බුවතක්කන් දැන් වෙලාව රෑ 10:30යි 9:30 වගේ වෙනකම් එක දිගටම වගේ වැස්සා දැන් නම් පායල් දෙන්නේ අපි කාලා කියලා ඔක්කොම ඉන්නේ කට්ටිය අර ගැත්තේ උන්නේ තප්පල්නවා දැන් අපි නිදා ගන්න තමයි හැදුවේ අර පැත්තෙන් කඳු අස්සෙන් ලස්සට මීදුම යනවා පෙන්වෝඩ පේන්නේ නැහැ කැමර එකට ඒත් ඇස් දෙකෙන් නම් ලස්සනු පේනවා අපි දැන් නිදා ගන්න තමයි හැදුවේ එහෙනම් හැමෝටම good night good morning යාළුවනේ එහෙනම් ඔන්න අපි නැගිට්ටා. නැගිට්ටා කියන්නේ නිදාගත්තේ නැත්තේ නෑ ඇත්තටම. පොඩි කරදරයක් වුණා කියන්නේ වැස්සහ. වැස්සින්ද අපිට නිදා ගන්න කලින්ම එක ටෙන්ට් එකක් මේ වුණා. ටෙන්ට් දෙකක් තිබ්බා හත් දෙනාට. එතනොත් වැස්ස හයියෙන් වැස්සින්ද මේ අපි නිදා ගන්න හදනකොට එකක් විතර පායල් තිබ්බා. ඊට පස්සේ ආයි වැස්සා. හයියෙන් වැස්සා. ඊට පස්සේ අපි නිදා ගන්න ඕනේ නැහැ ටෙන්ට් එකේ යටින් වතුර ගලාගෙන යන්න ගත්තා. එතනත් පොඩි පොඩි වීඩියෝ ටිකක් ඇති. ඒ ටිකත් බලන්නකෝ මෙතනට. ඊගොල්ලෝ
අපි ආයි නැගිට යාළුවනේ පැයක් වගේ තමයි නිදාගත්තේ මම හොඳටම තෙමිලා තියෙන්නේ මෑන් බඩජිනේ හොඳනම් වතුර එනවා ඔටෝට හයියම වහිනවා පැයක් වගේ තමයි පායර තිබ්බේ ආයි වහින්න ගත්ත දැන් වෙලාව රෑ 12 වගේ වෙලාව තමයි තියෙන්නේ නිදා ගන්න බෑ ඒ හින්දා අපි කරන්න හැදුවේ බඩේනු එකක් පුච්චලා කන්න කියලා බැලුවේ මොකද නිදා ගන්න බෑ මේ ටිකෙන් සම්පූර්ණ වතුර යනවා යටි ඒ හින්දා දහම් බඩේක පුච්චන ගමන් තමයි ඉන්නේ බීෂනේ බඩේරු බීෂනේ එස්කේ බීච් ගාඩ් පිටින්නෝ එනවා බොන්න ආයි අර දකින්න ඇති අපි රෑම හිටියේ ඇහැරලා එක සින්දු කිව්වා බඩේ පුච්චන් කෑවා හිටියව කරා මොකද නිදා ගන්න බැහැ දැන් ඔයාලට පෙන්නන්න උදේ වෙලා උදේ 5යි වගේ වෙලා 5යි හමාර ඉතර වෙලා බලන්න මේ පැත්තේ ලස්සන අර පැත්තෙන් යන වලාකුළු පට්ට ලස්සන view එකක් තියෙනවා ඇත්තටම අර පැත්තෙන් ඉරත් පාගගෙන එනවා මා ලස්සන view එකක් තියෙන ඇත්තටම මේ පැත්තේ කන්දත් එක්ක අර පැත්තේ අර පේන්නේ බලංගොඩ උඩවල ජලාශය තියෙනවා එතනින් හැවතේ බලංගොඩ තියෙනවා ඒ බලංගොඩ හරියෙන් මේ පැත්තට යද්දි බාන ලස්සන වලාකුළු ටික මා ලස්සන view එකක් තියෙනවා මේ ඩිගේ මා ලස්සන view එකක් තියෙන ඇත්තටම ඊට පස්සේ බලන්න පිටිපස්සෙන් උත් ලස්සන මේවා ටිකක් තියෙනවා ඒ කියන්නේ ලස්සන view එකක් තියෙන්නේ මෙතන ආල්ඩ පෙන්නන්න අම්මා අර පැත්තේ මා ලස්සන මේකක් තියෙන වලාකුළු යනවා මා ලස්සන view එකක් තියෙන ඇත්තටම පට්ටම ලස්සනයි ඇත්තටම මේ තියෙන ලස්සන කටින් කියන්න බෑ ඇත්තටම ඇවිල්ලා බැලුවොත් ඇස් දෙකට පේන කොච්චර ලස්සනයිද කියලා ගැහුවේ අපි ආවේ ටිකට් ඇවිල්ලා මෙතන තමයි උඩම view point එක තියෙන්නේ ආල පෙන්නන්න මාර ලස්සනයි අර පැත්තෙන් තියෙන වටේට මීදුම මාරම ලස්සනයි මේ පැත්තෙන් යනවා මීදුම හඳු අතරින් ඒ වගේම අර පැත්තේ අර ටිකත් එක්ක එහෙම අතන උඩව ජාසි ලස්සනම පේනවා උඩ ජාසි එක්ක අර පැත්තේ බලංගොඩ සයින්ඩ් එක එහෙම තියෙන ලස්සන view එක ඇත්තරම් පට්ටම ලස්සනයි පැත්තෙන් පේනවා බෑමුවත් පේනවා ඇත්තරම් පට්ට ලස්සනයි
උදේට කට්ටියත් එක්ක තේ බීලා දැන් සොසේජස් ටික බදිනවා. අපි සැන්විච් පාන් එක දාගෙන පාන් එක ඇතුළට දාලා කන්න සැන්විච් ඉදිර කන්න තමයි අපි බලන්නේ. ඒක හදන ගමන් තමයි ඉන්නේ කට්ටිය. අපි ටෙන්ට් තුනක් ගැහුවර දැන් තියෙන්නේ දෙකයි. එකක් ගැලෙවෝ ඊ වැස්සින් දම අපි ඒක හිටියෙත් නැන්නේ. ඒක හිමම ගලවල දැම්මා. දැන් කට්ටිය සොයස් බදලා තාම ලෑස්ති වෙනවා. දැන් නම් හොඳටම අවු වැටලා තියෙන්නේ. ප්‍රශ්නෙත් හොඳට ඇවිල්ලා රෙදි ඔක්කොම තෙමුණු හින්දා වෙලෙන්න දාලා තියෙන්නේ වටේට. බැක් එකේ බයික් එක ඇරුවා. අපි ගන්නේ පල්ලෙහාට බැස්සා. අර කන්දර තමයි අපි නැග්ගේ. ඒකම ඉඳහත් දැන් පස්සේ යනවා. දියල්ලක් තියෙනවා. ඒ දියල්ල බලන්න. බැක් එක නම් බයික් එකේ ඇරුවා. එයාගේ එක ආවා. එයාගේ ඇත්තේ අපි ඇරුවා බැක් එකේ දැන්ට. අර පැත්තෙන් වගේ නෝ උෂාන් වෙනවා කට්ටි ඉස්සරහ යනවා. අපි යන්නේ ඇල්ල බලන්න. අර කන්ද බැහැල කිලෝමීටර් 3ක් බැහැල ආයි කිලෝමීටර් 3ක් 2ක් වේ ආයි කන්දක් නගිනවා. ඒ ඇල්ල බලන්න යන්න අපි. ඒ හින්දා බැක් ටිතිලායි. අපි ඊයේ රෑ හිටියේ අර කන්දේ. අපි ඒ කන්දේ ඉස්සරහ කන්දර තමයි දැන් ආයි නගින්නේ. අර උඩදී අපි කිව්වා නේද ඇල්ලක සද්දයක් ඇහෙනවා කියලා. අන්නේ ඇල්ල හොයාගෙන තමයි දැන් යන්නේ අපි. කිලෝමීටර් 3ක් විතර පල්ලෙහාට බෑලා. ආයි පල්ලෙහායිද? එහා පැත්තේ කන් දෙන්න නගිනවා ආයි කිලෝමීටර් 3ක් විතරලු. අපි ගිහිල්ලාම බලමු එතනට. කොහොමද කියලා. දැන් නම් මේ ටිකේ පොඩි වතුර පාරවල් යනවා. මම හිතන්නේ දැන් සද්දෙත් ළඟ ළඟම වගේ ඇහෙනවා. කියන්නේ තා පොඩ්ඩක් ඔගේ ඇත්තේ. අපි හිටියේ කන්ද සමාන උස්ස වගේ කන්දක් සමාන වගේ අපි නැගලා තියෙනවා. අපි ඊ හිටිය කන්දට ඉස්සරහ කන්ද තමයි නැග්ගේ. ඒ කියන්නේ මේකත් කිලෝමීටර් 3ක වගේ හයික් එකක් තමයි තියෙන්නේ. අපි තා පොඩ්ඩක් ඉස්සරහට ගිහලා බලමු කොහොමද කියලා. අපි අර අරපැත්තේ මෙහෙම දිගට ඇවිල්ලා මෙතනින් මෙහෙම නැගලා මෙතනින් මේ දිගට නැගලා මෙහෙම ආවා. මේක තමයි මේ ගියල්ලේ පොඩි කැලලා මෙතනින් උඩ නැගලා තමයි අපි යන්න දන්නේ. මෙතනින් කට්ටිය මෙහෙම යනවා. ඉතින් මේ උඩ නැගින්න තමයි හදන්නේ. අලු උඩ නැගලා බලමු උඩ කොහොමද කියලා. මෙතෙන් අපි යන්න තමයි හදන්නේ. මෙතනින් ගිහිල්ලා මෙහෙම මෙතනින් උඩ නැගලා යන්න තියෙනවා. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා උඩට. පට්ට කෝල්ලයක් එන්නේ. ආව මහන්සිය ඔක්කොම නැති වුණා වගේ. අපි මේ පැත්තෙන් තමයි ආවේ. මේ තියෙන ගල් වල ආරු ඇල්ල සංකපාල අපි අතන තමයි කැම්පින් කරේ. එතන ඉස්සරහ කන්ද තමයි මේක තියෙන්නේ. පට්ට ලස්සනයි. අපේ කට්ටිය මෙතන නාන්න තමයි හදන්නේ. අර කන්ද බහලා මහන්සියත් එක්ක ආයි මහන්සිය නිවෙන්නත් එක්ක මේ හීතල වතුරේ නාල යන්න තමයි අපි හැදුවේ. මෙතන ඇත්තටම පට්ට ලස්සන තැනක්. යනවා තමයි පට්ට. අපි බලමු මේ ඇතුළට බහලා කොහොමද කියලා. අපේ හේෂාන් මැනික් මැනිකක්ද හොයන්නේ? හේෂාන් මැනිකක් හොයනවා. බලමු අපි හම්බෙනවද කියලා. අපිට මෙතන ගෑම් පින්න ගහන දාත් කිව්වා මේ කුල්ලේ කොහොමද? ඉත දීපණා.
ඊතලේ මැරේ drop එකේ බැටරි බහලා තියෙන්නේ තව චුට්ටයි තියෙන්නේ එහෙනම් මෙතන තියෙන ගල්වරු ආරැල්ල මෙතන වීඩියෝ එක ඉවර කරන්න හැදුවේ අපි මෙතෙන් නාලා යනවා මෙතන අපි සබන් ගන්න ගමන් ඉන්නේ එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු සබන් දෙන්න නෑවා සබන් දෙන්න නෑලුවා කිස්ස සබන් දෙන්න නෑවා අපි ඊළඟ වීඩියෝ එකම්මු ඊළඟ වීඩියෝ එක හරි උඩ සබන් කැලක් ගෙනත් දෙමු එහෙනම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියන්න ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු එහෙනම් ජය වේවා